කතා කළ යුතුදේ කතා කළ යුතු අවස්ථාවක ඔබට මතක ඇති එදා පාස්කු ප්‍රහාරය නිසා ලංකාවේ දෙසීයකට දෙසය පණහකට වඩා අධික ජනතාවක් නැතිවෙලා ගියා. පාස්කු ප්‍රහාරය නවත්තන්න පුළුවන්කම තිබුණි තිබෙද්දි අතර කරගන්න බැරිලා. හැබැයි ඔබට පෙනෙන්න්නේෙ නැද්ද අද ලංකාවි හැමදාමත් පාස්කු ප්‍රහාරයෙන් සිද්ධවෙච්ච හානිිය වගේම මේ රටේ ජනතාවක් නැතිවෙලා යනවා කියනක. අපිට මේක නතර කරගන්න හොදටව පුළුවන් කම තියෙද්දී. අපි මේක නතර කරගන්න හැකනක. හරිම පුදුම සහගතයි රජයක් විදියට ක්‍රියා කරන. දිනකට දෙසීයක් ජනතාව මේ රටේ මිය යනව කියනෙක. විශේෂයෙන්ම අපිට ඉන්න වැඩිහිටි පරම්පරාව. අපේ රටට ඉතිරි වෙලා තිබෙන අපේ සාහිත්‍යය, අපේ අධ්‍යාපනය. අපේ ඉතිහාසය සියල්ල දන්න අපේ වැඩිහිට පරම්පරාව තමයි ව අපින් අපින් ඇත්වෙලා යන්නේ. මේක ඉවසගඩ පුළුවන්ද මේ රටේ ජනතාවට. හැමදාගම දෙසියකට වඩා ඒ වගේම ප්‍රමාණයක් මේ රට ජනතාව නැතිවෙනමි ෝවි වියසනය නිසා. මම පර්යේෂණ මහාචාර්වරයක් විදියට ඉතාමත් විශ්වාසයෙන් කියනවා යමක්. මේ ජනතාව මැරෙන්නේ අපේ ලංකාවේ ආහාර. හරියට නැති නිසයි. කොරෝණ වෛරසයට ලෝකයේ සොයාගෙන තිබෙන වැැක්සීනය නිෂ්පාධනය කරන්නේ අපේ ශරීරය තුළ ඇන්තිබොඩිය එකක්. ඇන්ටිබොඩිය එක කියලා කියන්නේ හරියට අපේ අර උදුරයේ ඇතුළ තිබෙන හොඳ බැක්ටීරියා හෙලිකො බැක්ටීරයා කියන එකේ ද බනිිිෂරි බැක්ටීරයා කියන බැක්ටීරිය එක වගේ ශරීරය තුළ නිර්මාණය වන ප්‍රතිශක්ති කරණයක් ගවලට රොත්තු දීම සඳහා. එතකොට ශරීරය තුළ බැඩ් බැක්ටීරිිය. හොඳනැති බැක්ටීරියාව වැඩි වුනෝතින් එයා කරන්නේ අර බනිිෆිෂරි බැක්ටීරියාව ආහාරයට ගන්න එකයි. අපේ ශරීරය තුළ තිබෙන හොඳ බැක්ටීරියාව අන්බනිිෆිෂරි බැක්ටීරියාව විසින් ආහාරයට ගන්නවා. මේකම වෙන්න පුළුවන් මෙන්න මේ කෝවිඩ වැැක්සීනය අපේ ශරීරයට ගත කරන, අපේ ශරීරය තුළ කෙමිකස් හොර්මෝන ශ්‍රාවනය අඩුවීම ස්ට්‍රජන් ටෙස්ට්‍රච්චරෝන් වැනි ඉතාම ශරීරයේ අවශ්‍ය කරන හොර්මෝන වර්ග අඩුවීම තුළින් ශරීරය තුළ ෆලෙවනයිඩ් එකක් නැතිවීම තුළින් අපේ ශරීරයේ තිබෙන සියලුම හොඳ ශයිලය අපේ ශරීරයේ තුළම ආහාරයට ගන්නවා ශරීරයට අඩු පෝෂණය නිසා. මෙන්න මේ හේතුව මත අපේ ජනතාව වැඩිපුර මැරෙනවා ශ්‍රී ලංකාවේ. ආහාර මදිකම තමයි මුල්ම සාධකය මේ රටේ ජනතාව වැඩියම් මැරෙන්න. ඇමරිකාවට වක්කත් එංගලන්තයට වක්කත් ඉතාලියට වක්කත් නැති ප්‍රශ්නයක් තමයි ලංකාව ජනතාවට තිබෙන්නේ. අපේ දරුවන්, අවුරදු එකේ සිට අවුරුදු දොළහ වෙනකම් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. අපේ දරුවන්ට තිබෙන්නේ අඩු ග්‍රෝත්‍රේට්කක් කියලා. අපේ දරුවන් හැදීමේ වර්ධනය ඉතාම අඩුයි. ඒ නිසා තමයි ශ්‍රී ලංකා රජය කාලයක් තිස්සේ ත්‍රීපෝස කියන පෝෂණයක් ළමයින්ට ලබා දුන්නේ හැමසායනයකින්ම දරුවාගේ බර, කියරන ගම අපි අපේ දරුවගේ බර කියරනවා මිඩ්වයිෆ් කෙනෙ ගිල්ල ගමින් ගමට දරුවගේ අවශ්‍ය වැඩෙන බර ප්‍රමාණයක් තිබෙනවාද කියනික කිරනවා. අද මේක වැඩිහිටියන්ට ඇත් බලපා තිබෙන දෙයක්. වැඩිහිටියාගේ උසට අවශ්‍ය බරනෑ. වැඩිහිටියාගේ ශරීරයේ තිබිය යුතු මාංසපේෂීෙන් වර්ධනය සිදුවන් න්නේනේ. මොලේ වැඩෙන් නිනේ. ඇස් දෙක පෙනින් නැතිව ගිහිල්ල තිබෙනවා වැඩි හිටියන් බැලුහාම සීට හතලිහකට වඩා ප්‍රතිශතියකට සුග මඩම්මක වැඩි ඩයිපිටිස් මිලිටස් කියන දද රෝගයේ වැඩි බ්ලොඩ් පෙෂරක වැඩි ඒ කියන්නේ සීයට හතලිහක ජනතාවට ආසාධන තත්වයක්කට වඩා තිබෙන්නේ මානසික රෝගී තත්වයක්කගේ මානසික රෝගී තත්වත් එක සියයට හතලියක ජනතාව අසා මිකතා ගත්තියට වඩා ජීවිතය පෙළෙනවා ද මානසික වියසන ගත්තියකින්. ඒ නිසා රෝගී තත්ත්වය වැඩි වෙනවා. ඒ ඒ මානසික තත්වත් එක්කම තමයි හරද රෝග තත්තත් බාටත් පත්වන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව කෝවි් වියසනය නිසා මැරණ ප්‍රතිශතය වැඩිවී තිබෙන්නේ පළමුුවනිමකාරණය නියම ආහාරවේලක් එම අයට නැතිවීමයි. ආහාරවේල නැතිවීම නිසා මෙවැනි රෝගයක් එක තමන්ගේ ශරීරයට සටන් කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. අද කිරිවීදුරුවක් උදේට බීපු අයබොන්න ප්ලේන්ටි වීදුරුවක්. මාලු කෑල්ල කාපුුවයට අර එක්ස්ප්‍රස් නැවෙන් පස්සේ මාලු කෑල්ලක් කන්න බැරිව ගිහිල්ල තිබෙනවා. මස්කෑල්ල කාපු අයට මස් කෑල්ලක් කන්න බෑ එච්චරමිලක් එහළ ගිහිල්ල තිබෙනවා. ඒ නිසා මේ රටේ තත්වය. බලන්න හොඳ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකින් අහලබලන්නේ අයගේ ආහාරවේල පිළිබඳව මොනවදේගුල තුන්වෙලට කෑව කියල අහලබලන්න. මේ රටේ පෝෂණය නැති ජනතාව එදා පාස්කු ප්‍රහාරය නිසා මැරිච්ච ජනතාව වගේ හැම්මත්දාම අද මැරෙනවා. ඒ මැරෙන්නේ කෝවිඩ් වියසනයට නතුවෙන ගමන්. ආහාර පෝෂණය නැති නිසා. ශරීරයට ප්‍රතිශක්ති කරණය නැති නිසා. ශරීරයේ සිදුව යුතු හැමදාමත් අප ශරීරය තුළ නිෂ්පාදනය වන කෙමිකල් නිෂ්පාදනය වීම සිදුවන්නේ නැති නිසා. ඒ අයට ප්‍රතිකාර කළයුත්තෙන් නිසි ආහාර ලබාදීමෙනුයි. රජය දෙන රුපියල් දෙදාහෙන් ගන්න පුළුවන් කුමක්ද කියලා මම අහන්න කැමැතිීමේ රජයෙන්. කරුණා කර ඔබතුමාලම මේ ජනතාවට රුපියල් දෙදාහකෙන් මාසයක් තිස්සේ කන්න පුළුවන්දේ මොනවද කියනෙ එක. අනේ ඔබතුමාළම කියන්න ජනතාවට. එතරං අසරණයි මේ රටේ ජනතාව. තව එකක් කියන්න ඕනේ ඔබතුමාලට මතක් කරන්න ඕනේ. ඔබතුමා ගරු ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වනේ. අනුරාධපුරයේ අපේ අටමස්ථානයේ තිබෙන වඩාම වැදගත්ම රුවන්වැලි මහා සෑ වහන්සේ ඉස්සරහා රටට පොරොන්දුවෙලා මේ රටේ ජනතාව, මේ රටේ සංස්කෘතිය, මේ රට ඉතිහාසය මේ රට ආරක්ෂා කරනවා කියන පොරුදුවදීලා. එතකොට ඒ අටමස්ථාන සම්බන්ධ වී තිබෙන පොළොන්නරුවේ තිබෙන පරාක්‍රම සමමුද්‍රය ආශ්‍රිතව. තිබෙන ඒ මංතීරුව හදන්නේ ඔබතුමා මේ රටේ ඉතිහාසය අපේ සංස්කෘති ආරක්ෂා කරන්නද. කොළවලින් නිල්පාට කොළවලින් වහගෙන ශ්‍රී ලංකාව ජාතික කෞතිකාගාරයේ මේ කෝවිඩ් අස්සේ කිසියම්ම කෙනෙක් රැකියාව නොකරන වෙලාවේ තනකොළ පිඩලෙටික ගලවලා, ඔබතුමා කරන්නේ කුමක් කරන ආරක්ෂාවද කියෙනකත් මං අහන්න කැමති ඔබතුමාල මේරටේ ඉතිහාසේ නාස්තිකරන්න ලෑස්ති වෙනවනං මමන මේරටේ කාන්තාවක් විදිහට කිසිසේත් මේකට අවස්ථාව ලබා දෙන්නේ ආයි සැරයක්නම් මේරටේ බිම්මගලක් චීනටවත් ඇමරිකාටවත් වෙනකාටවත් විකුණන්න නම් සූදානම් වෙන්න එපා ඔබ තුමාල්ලා කරන ඒ දේවල්ලට මේ රටේ ජනතාව කැමති නෑ. හෙට ඉප දෙන්න සිටින දරුව පවා කැමතිනෑ. මේ රට ආරක්ෂා කරන්න සිටින්නේ මේ රටේ මහජනතාවයි. මහජනතාව කියන එක හොඳට මතක තබාගන්න. ඔබ තුමාලා කරන සියලුදේම හරී කියල කියන්න මේ ජහමාජනතාව පොරුදු වෙලානෑ. මහජනතාව බලාගෙන සිටිනවා. අපේ දුක්්පත් මිනිස්සු ඉන්න පොළොන්නරුවයේ ඇවිදින මන්තීරුවට වඩා හොඳ නැත්්ද මේ දරුවන්ට අද වෙලාතිබෙන තක්වයෙන් මි දෙන්න පුළුවන් වෙච්ච. අඩුමතර්මේ ගුවන් විදුලි නාලිකාවක්වොක්ක හැදුවනන් ඒ මුදල් ටික වියදාන් කරලා පන්තියක් පොත්වන දවසගාන. පැය දෙ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙෙන් පැය දෙකක් දෙන්න එහෙමනැත්නම් පැය දෙකක් රූපවාහින්යක් ලබා දෙන්න අපේ දරුවන්ට ඉගෙනගන්න. ඔබට අවශ්‍ය කරන්න මේ දරුවන් අන්තිම මෝඩ තකතීරු දරුවබාට පත් කරන්න වෙන්න පුළුවන්. හැබැයි ඒකට අපේ මහජනතාව කැමැත්ත වෙන්නේ නෑ. මජ අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්නේ කන්න නැති රටක ඉන්න ජනතාව. අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්නේ. ඔබ තුමාලා මේ කරන වැරදි දේවල්වලට ප්‍රති. උපකාර දක්වන්න. කරුණා කර තේරුම් ගන්න අපේ රටේ ඉතිහාස වෙනස් කරන්න පුළුවන් වන්නේ නෑ ඔබතුමා මොන්න තරම් උත්සාහ කරත් මේරටේ සංස්කෘතිය මේරට ඉතිහාසය මේරටේ කාන්තාවන්ගේ ගතිලක්ෂණ අපි විදිහ ඒව වෙනස් කරන්න බෑ. අපි ශ්‍රීලාංකිකයෝ අපිට තිබෙනවා අපේ අන්‍යතාවේ ඔබතුමාට ඒ අනන්න්‍යතාවේ නැතිවීම ගැන මං අද දුක්වෙනවා ඔබ තුමාලා මේ කරන දේවල් පිළිබඳව ඔබතුමාලට නොදැනන්නේ එක ගැන මමාද දුක්වෙනවා මම අහන්නේ, ඔබතුමාලාගේ බලාපොරොත්තුවන ශ්‍රී ලංකාව කුමක්ද හෙට දවසේ ආරක්ෂා කරන්න කියන එකයි. ම වැඩිදුර කතා කරන්න උත්සහ කරන්නේ නෑ ආහාරනැති රටක දෙසීයක් ජනතාව දිනපතා මැරෙනවා. ඔබට බලාගෙන ඉන්න පුළුවන් වන්නේ කොහොමද කියන එක මම අහනුවයි.